ප්‍රශ්නයක් කියවල තියෙනවා කේන්දර කියන එක ගැන මොනවා හරි කියන්න කියලා මොකක් කියන්නද ඉතින් කේන්දරය ගැන කියන්න තියෙන එකේ කොටු 12ක් තියෙනවා ඊළඟට ඒකේ ඒක අස්සේ වෙනම ගියක් හදාගෙන රාහු ඉන්නවා පොඩි පැල්කිටියක් හදාගෙන සෙනසුරත් තියෙනවා ඉතින් පැල්කිටියේ ඉඳලා වුණත් මාලිගාවේ ඉන්න කෙනාටත් එයා බැලම හෙළනවලු හිංවතුනි උපන් සත්වයා හොඳ දේකලොත් හොඳ විපාක විඳිනවා නරක දේකලොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණ ගිය ගමන්. ඇයි කේන්දරේ සරණ ගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක නරක කළොත් නරක විපාක යාදිසං හරතේ බීජං තාදිසං හරතේ පරං වපුරන්නේ මොකද්ද ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා ජීවිතේ තරුණ කාලේ කොල්ලෝ කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා ඔය පවුල් කඩා කප්පල් වෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායේද? කේන්දර බල්ලා ගියායි නෙවෙයිද? ළඟදීන් කොල්ලෙක් ආවා ළඟදීන් කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා. මං ඇහුව ඔයා කොහොමද කියලා. බැඳලා මාසෙන් කෙල්ල දාලා ගිහිල්ලා. දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද? හොඳට බලන්න. ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරේ. දැන් ඔය පින්කලොත් පව්කලොත් යන ලෝක ගැන කියද්දි එක තැනකව කේන්දරේ කතාවක් ආවද? නෑ තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන කේන්දරෙන් තව එකක් වෙනවා ඒක සම්මා දිට්ඨිය නොවන නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා ඇයි උපන් සත්වයා කර්මය පිළිගන්නේ නැහැ එතකොට එයා පිළිගන්නේ අර කොටු ටික ඉතින් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් ආපු ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ලි ගහගෙන දුවනවා මොකද්ද කිහිල්ලි ගහ ගන්න කඩේ වෙලාපත් කඩේ ඊට පස්සේ දුවනවා දිව්වට පස්සේ ඉතින් සතර අපායේ ඊට පස්සේ කියනවා ඔන්න කේන්දරේ බල්ලා කියනවා හෙන උරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ ණයෙක්ගේ කොඩියක් ඇඳලා බෝධියේ එල්ලපන් කියනවා ඔන්න මේ ගෑණි මොකද මේ උපාසකම්මා මේ උපාසකම්මා ඉතින් හතර පොයිල සිල් ගන්න උපාසකම්මා දුවගෙන කපුටෙකුයි මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධින් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න අත් ගැඩුණා ඊට පස්සේ මොකද කරන්නේ කැඩිච්ච අත්ෙම කොල්ල ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ කොඩි එල්ලනවා සංගමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ලා නැහැ. ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපයි. මෙහෙම හිතන්නකෝ. හාන්දුරු නමගේ ඇඟ අල්ලන එක ස්ත්‍රියට කැපයිද? එදා මහන වුණ අවුරුදු 7 පොඩි හාන්දුරන්ගේ ඇඟ අල්ලන එක ස්ත්‍රියට කැපයිද? නෑ. ඒ හාමුදුරුවොත් ලොකු හාමුදුරුවොත් වස් 60 හාමුදුරුවොත් රහතන් වහන්සේලාත් වඳින බෝධි අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ. ඔන්න වැරදිච්ච ඊළඟ තැන. එතකොට බෝධි අත්ත කඩපු පාපේ වෙනම ඒකේ කපුට එල්ලපු පාපේ වෙනම ඊට පස්සේ ඕකේ ඉඳ ගන්නවා කකුල දාලා තුන්වෙනි පාපේ සාපයක් වෙනවා. ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ. නිරේ උපදිනවා ඔය වගේ අය. නිරේ උපදිනවා. ඔය වගේ කොඩි එල්ලපු මොකද්ද කොඩි එල්ලිලා අම්මලා චීත මහනවනේ. චීත මහනකට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා. එකතු කරනවා අර ත්‍රිකෝණ විදියට. පොඩි එකාට ජංගිය මහනකට ඒකේ කෑල්ලකුත් ඉතුරු කර ගන්නවා. සමහර උපාසක අම්මලාගේ යටසහායි බෝඩරෙත් එක්ක එල්ලනවා අර කොඩි. එල්ලලා දෙවියන් බඹුන් වඳින බෝධි එල්ලනවා.
ඒ වාගේ අගෞරව කළා නිරේ උපදිනවා. ඊට පස්සේ ලියනවා ලොකු දුවගේ කසාදේ ඉටු වේවා. ඒ කියන්නේ බෝධිරි කියනවා උඹ බෝක මේ කපුකම කරපන් කියලා. පවු ටොංගානක් රැස් කරගන්නවා මේ කේන්ද්‍ර කේස් එක නිසා. ඒ නිසා බෝධි පූජාවක් වුණත් හරියට කරන්න ඕන. බෝධි අල්ලන්නේ ඇඟි ගෑවෙන්න දෙන්නේ නැහැ. බෝධිය උඩින් පැනලා යන්නේ නැහැ. හාමුදුර නම පාරක ඉන්නකොට ඒ හාමුදුරෝ මං ඇරලා අපි යනවද? කෙලින් ඇඟි වැදිගෙන යනවද? මං ඇරලා යනවා. හාමුදුරුවොත් මං අරිනවා නම් හාමුදුරු රහතන් වහන්සේලා වඳින බෝධින් වහන්සේ ඇඟි හැප්පිලා යන්නේ නැහැ අපි. බෝධිය මං අරගෙන යන්න ඕන. අතු උස්ස උස්ස යන්න හොඳ නැහැ. එදිර බෝධි පූජාවක් තියන්නේ ගිහිල්ලා සම්පූර්ණ බෝමලුව සුද්ධ කරලා අතු ගාලා ආසන දෝවණය කරලා මල් පූජා කරලා පහන් පූජා කරලා ඊට පස්සේ පහන් වැට සුද්ධ කරලා ඖෂධ තම්බගෙන යන්න ඕන. කොළබොළ නිකන් වට්ටිවල දාගෙන අර කීල විකුණන අම්මා වගේ ගෙනියන්නේ නැහැ. කසාය වඩි අට එකට තම්බන්න ඕන. තම්බලා හොඳ ඖෂධ පාත්‍රයක් හදාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඉඳ ගන්න ඕන. කකුල් දික් කරන්නේ නැතුව තුනුරුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍රය, අඟුලිමාල පිරිත, බොජ්ජංග පිරිත, ගිරිමානන්ද පිරිත, ධම්මචක්කේ සජ්ජහනා කරන්න ඕන. ඊට පස්සේ ඕනම දෙයකට බෝධි පූජාව තියන්නේ එහෙම. ඊට පස්සේ මෛත්‍රී භාවනාව විනාඩි 5-10ක් වඩලා අවසානයේදී සත්‍ය ක්‍රියා කරන්න ඕන. බෝධින් වහන්සේ දඹදිව වජිරාසනේ පැන නැගී මගේ බුදු සමිඳුන්ට සෙවන සැලසූ බව සත්‍යයි. සම්බුදු වෙන මොහොතේ ඔබ වහන්සේට සෙවන සැලසූ බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවන සැලසූ බව සත්‍යයි. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ පාවලයක් වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සතියක් නේත්‍ර කැල්මෙන් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බමුන් ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධීන් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂින සාකා වහන්සේ ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටි බව සත්‍යයි. මේ උතුම් බෝධීන් වහන්සේගේ ආනුභාවයේ සත්‍යයයි. මමද මේ බෝමළුවට පැමිණ මළුපෙත් මං අමදා, මල් යහන් සෝදා, මල් පුදා, පහන් දල්වා, සුවඳ පතුරවා, ඖෂධ පූජා කරපු පිම්බලේ සත්‍යයයි. මා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා රතන සූත්‍රයේ පිරිත් සජ්ජහනා කරපු බව සත්‍යයයි. මෛත්‍රිය පැතුරු බව සත්‍යයයි. ඒකාන්තයෙන් මට පින් රැස් වුණා මේ පිම්බලෙන්. බෝධිය අනුවසෙන් අහවල් එදා සුවපත් වේවා. ඖෂධ පූජා කරපු පිම්බලෙන් සුවපත් වේවා. මගේ පුතාට සෙත් වේවා. අධ්‍යාපනයට සෙත් වේවා කියලා අවසාන සෙත් පතනවා. ඔය විදියට කළොත් සෙත් සැලසෙනවාද නැද්ද? සැලසෙනවාමයි.